අද දවසේ මම ඔබට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පුරුවසි අධ්‍යාපනය දහයශවේණයට අදාළව පලවෙනි පාඩම් මේකය. එතකොට මේ පාඩම් මේකකට මම පිවිසෙන්න පුංචි කතන්දරයක් යොදාගන්නවා ඔබගේ මනසේ පොඩි චිත්‍රයක් ඇඳීම සඳහා. ඔබ, මම මේ කියන කතන්දරෙත් එක්ක පුංචි චිත්‍රයක් ඇඳගන්න ඕන එම නැත්නම් මවාගන්න ඕන හොඳයි දැන් ඔබ අලුත් පාසල්වාරය අලුත් අවුරුද්දි පාසලට ගියයිම් පස්සේ ඔබේ දහයි ස්වණියදී ඔබගේ පන්තිබාර ගුරුතුමා මම කියලා හිතන්න මට ඕන වෙනවා පන්තිනායකයෙක් එම නැත්නම් පන්ති නායකාවා. ඒත්ද දෙන්නවම පත් කරගන්න. මම මේකට පුචි උපක්‍රමයක් භාවිතා කරනවා. ඒ තමයි ඔබගේ මම අහනවා ඔබ කවුරුන්ද පන්තිනායකය විදිහෙට ඉදිරිපත්වෙන්න සූදානන්වෙන්න නැත්නම් කැමැත්ත තියෙන්නෙක් කවුරුන්තුලද කියන එක. මට පන්තියේ දරු කීපදනෙක් නං ඉදිරිපත් කරනවා මම කැමැති මමත් කැමති ආදී වශයෙන්. දැන් මට පොඩි ගැටලුවක් මතුවෙනකුතේ කාවද මම පන්තිනායකය සහ නායිකාව විදිහට තෝරගන්නේ කියලා. ඔබ හිතන්න ඇත්තේ ම මොනවකරයි කියලද. පොඩ කල්පනා කරන්න බලන්න. ඇත්තටම ම මෙතෙන්දී පුංචි උපක්‍රමයක් භාහිතා කරනවා. ඒක තමයි? ඔබ අතරින් වැඩියම්ම ඉදිරිපත් වෙච්ච දරුවන්ගෙන් කැමති වැඩිම කැමැත්තත් තියෙන. ි ශිෂ්‍යාව කවුරුද කියන එක පිළිබඳව මම පොඩි චන්දවිමසීම මක් තියෙනවා. රහස් චන්දයම් මේක චන්දය ගැන බහල ඇතිනි. චන්දය තිබ්බයින් පස්සේ ඒ චන්දයින් වැඩිම කැමැත්ත නැත්නම් වැඩිම මනාපගත්තු පුතාව දුවව තමයි මම පන්තිනායකය විදිහට තෝරාපත් කරගන්නේ නැත්නම් පන්තිනායිකා විදිහට තෝරාපත් කර ගන්නේ. හොඳයි. ඔබට සමහර විට මෙවැනි අදදැකී මොබගේ පාසල තුළ පසුගිය අවුරුදුුවල තියෙන්නත් ඇති. එම නොවෙන්නත් පුළුවන්. කෙසේ නමුත් ඔබ හිතන්න ඔබට දහයස්වීණියයට ඔබ ගියයිම් පස්සේ මම මෙවැනි චන්දවමිසීමක් තියලා ඔබගේ පන්තියේ නායක ඇසාහ නායකවතෝර ගත්ත කියලා. හරි. දැයින් එහෙමනම් මම එතෙන්දි භාවිතා කරේ මොකක්ද. මගේ හිතුමනාපයට මංම වැඩිපුරම කැමති වෙන්න මේ දරුවට කියල මම කෙනෙක්ව නම් කරේනේ. ඔබගේ කැමැත්ත මම විමසා බැලුවා. හොඳයි. එහම් ඔබ කියන්න බලන්න ඔබ හිතන්න මොකක් ගැනත මං මේ කතා කරන්න සූදානන් වෙන්නේ ඔබ පන්තියන දරුවන්ගේ බහුතර කැමැත්ත පිළිබඳව බහුතර කැමැත්ත එහෙම නං බහුතර කැමැත්ත මත මම තීරණයක් ගත්ත අන්නේ බහුතර කැමැත්ත මත මම තීරණ ගැනීමේ ක්‍රියාවලිය අපි කියනව දරුවනි ප්‍රජාතන්ත්‍රවාදය කියලා හොඳයි එහෙමනම් අද දවසේ මම ඔබට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන මාතෘකාව. දහයශේණිය පළවෙනි පාඩම් මේ එකකේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. එතකොට මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන මාතෘකාවේ යටතේ අදදවසේ මම කතා කරනවා කරුණු කිහිපයක් ඔබට එකක් තමයි ්‍රජාතන්ත්‍රවාදය කියන වචනය නැත්තන් සංකල්පය කොහොමද ගොඩ නැගිල තියෙන්නේ. ඊළඟට මං කතා කරනවා ප්‍රජාතන්ත්‍රවාද ප්‍රධහනස්වරූපමුණවාද ප්‍රධාන ස්වරූපදකක් තියෙනවා. තුංගනුව මං කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක දකින්න ලැබෙන අංගලක්ෂණ මොනවාද. සහ ඒ අංග ලක්ෂනාතුරින් කිහිපයක් අද දවසේ මං ඔබට සාකච්ඡා කරනවා එත් එක්කම ප්‍රජාතන්ත්‍රවාදී පාලනක්‍රමයක අංගල් ලක්ෂණ ක්‍රියාත්මක වනකොට දයබර දුව පුතේ අපි ඒ කියනවා ප්‍රජාතන්ත්‍රවාදය එක පැත්තකින් ජීවන ක්‍රමයක් කියලා තවත් පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය පාලන ක්‍රමයක් කියලා එනිසා ප්‍රජාතන්ත්‍රවාදය ජීවන ක්‍රමයක් වෙන්නේ කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය පාලන ක්‍රමයක් වෙන්නේ කොහොමද කියන එක බඳව අද දවසේ මං ඔබට සාකච්ඡා කරනවා ඉන් අනතුරුව මං ඔබට පුංචි ඇගීමක් කරන්න බලාපොරොත්තුව වෙනවා අද දවසේ අප මේ සාකච්ඡාර මාතෘකා පිළිබඳව. හොඳයි. එහෙම නං අපි පාඩමට ප්‍රවේශ වුණ අපි බලමු පළමුුව කොහොමද මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනය නැත් නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන වචනය කොහොමද සකස්වල තියෙන්නේ කියන එක. ඔබට පේනව ඇති ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියන නැත්ම් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචන අපි ගත්තහම මේක ලෝකයේ ඉතාමත්ම බහුතරයක් කතා කරන මාතෘකාවක් මේ මාතෘකාව යටතේ ඩිමොක්කසි කියල තමයි අපි මේක ඉංග්‍රීසියෙන් හඳුන්ුවන්නේ ඩමක්්‍රසි කියන වචනය සකස්ව ල තියෙන්නේ ඩිමෝස් සහ ක්‍රාටෝස් කියන ග්‍රීක වචන දෙකක් අනුසාරයෙන්. එතකොට ඩිමෝස්න ග්‍රීක වචනයෙන් අදහස් වවෙන්නේ මහජනතාව ක්‍රාටෝස් කියන වචනෙන් අදහස් කරන්නේ පාලනය එහෙම නම් ඉතාමත්ම සරලව ධිමක්ක්‍රසි කියන වචනය සකස්වල තියන විදිහ අපි ගත්තොත් එකේ සරල අර්ථයා අපි ගත්තොත්. මහජනතාවගේ පාලනය තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියලා අපි කියන්නේ එම නම් ප්‍රජාතන්ත්‍රවාදය කියලා සරලව අර්ථකතනය කරන්නේ. දැන් දයබර දුවේපුතේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව එම නැත්නම් ජාතන්ත්‍රවාදය කියන වචනය සකස්වල තියෙන විදිහ පිළිබඳව ඔබට සරල අවබෝධයක් ලැබෙන්න ඇති. මහජනතාවගේ පාලනය මහජනතාව විසින් ගෙන යන පාලන ක්‍රමය. කොහොමද මහජනතාව මේ පාලනයට සම්බන්ධ වෙන. එතකොට මම පොඩි අර්ථකතනයක් එම නැත්නම් නිර්වචනයක් ගොඩනගලා තියනවා. රිජුහෝ වක්්‍රන්දමින්. රිජුහෝ වක්්‍රන්දමින්. රිජු කියල කියන්නේ ජනතාවට කෙලිම්ම. රිජුවම රටේ පාලන කටයුතුවලට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එහෙම නැත්නම් වක්්‍රන්දමින්. වක්‍ර කියල කියන්නේ රිජුවම ජනතාවට පාලනයට සම්බන්ධ වෙන්න බෑ හැබැයි කටයුතුවලට නියෝජතයන් මාර්ගෙන් වක්‍රාකාරීෙන් සම්බන්ධ වෙන්න පුළුවන් මහ ජනතාවට. එම නං රිජු හෝ වක්‍රන්දමින් පාලන කටයුතු සඳහා ජනතාවට සහභාගීවීමට තියෙන ඉඩ ප්‍රස්ථාවනැත්නං ලැබෙන ඉඩ ලැබෙන පාලන ක්‍රමය තමයි අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියලා. දැන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳව ටිකක් සංකීර්ණ අර්ථකතනයක් මේ ඔස්සේ මම ඔබට ගොඩනගල පෙන්නවා බලන නැවත මතක් කළ තේරනවද කියර රිජුවහෝ එම නැත්නම් වක් ආකාරයෙන් පාලන කටයුතු සඳහා ජනතාවට සම්බන්ධ වෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාව නැත්න ලැබෙන ඉ කඩ තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියලා අපි කියන්නඉළඟට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළ ප්‍රධහන ස්වරූප දෙකක් නැත්ම් ප්‍රධහන ආකාර දෙකක් ලෝකය තුළ දක්නට ලැබෙනවා දායර දුවේපුතේ ඔබ මේක ඉතාමත්ම හොඳින් තේරුම් ගත යුතු දෙයක් ප්‍රජාතත්‍රවාදී පාලනය ලෝකයේ බහුතරයක් හටවල්වා අද වෙනකුට ක්‍රියාත්මක වෙනවා මේ ක්‍රියාත්මක වීමේද්දීඒ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ස්වරූප එහම නැත්තම් ආකාර එහෙමත් නැත්තම් විදි දෙකක් තියෙනවා. එකක් තමයි රිජු ප්‍රජාතන්ත්‍රවාදය දෙවනි එක තමයි වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය මොනවාදේ දෙක රිජු ප්‍රජාතන්ත්‍රවාදය අනිත් එක වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. අපි පළඹුව කතා කරල බලමු නැත්නම් මුලින් අපි සාකච්ඡා කරමු රිජු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධය. දෙැන් රිජු ප්‍රජාතන්ත්‍රවාදය කියන, සංකල්පය එම රිජු ජාතන්ත්‍රවාදය කියන ඒ ප්‍රජාතන්ත්‍රවාදේ මූලික ස්වරූපය ආරම්භවෙෙන්ඩි ග්‍රීසිය කියන රට්ටේ ඒ ග්‍රීසිය අගනුවර වෙච්ච ඇතැන්ස් කියන නුවර ඇතැස් අගනුවර ඉලඟට ග්‍රීසිය ඇතැන්වල දෑබර දුවේ පුතේ ට අවුදුදහස්ගානකට පෙරමී රිජු පජාතන්ත්‍රවාදී සංකල්පය ක්‍රියාත්මක වෙනකොට මිනිස්සු ස්ථානයකට වැැස්සුණ එක තැනකට රැස්වෙලා සාකච්ඡා කරලඒ රටි පාලන කටයුතු සම්බන්ධයෙන් තීන්දු සහතීරණ ගත්තා දැන් මිනිසු රැස්න රැස්වෙලා සාකච්ඡා කරනවා බහුතරේ කැමැත් අහනව නැත්නම් සියලු දෙනා එකකද නැද්ද කියලා හනව එකගනංඒ ප්‍රතිපත්ති නැත්නං ඒතීරණ ක්‍රියාත්මක කරනවා එක නැත්නං ඒ නිශ්්‍රභා කරන්න පුළුවන්. හැබැයි ඔබ පොඩ්ඩක් මෙතැදිී මතකතියාගන්න ඕන සුවිශේෂ කාරණයක් තියෙනවා. මේ පාලන කටයුතුවලට ජනතාව එක්්‍රැස්වනකොට ග්‍රීසිය ඇතෑන්ස්වල වෙන්න පුුවන් හමනැත් නං ග්‍රසියේ ස්පා කියල තව නගරයක් තිබුණ. අප මේට කියනවා පෞරාජ්‍ය, එහම ත්ම් නගරරාජ්‍ය කියලා. එතකොට මේ ඇතැන්ස් ස්පාටා පෞරරාජ්‍ය වල එමන ත්නම් නගරාජ්‍යවල මිනිස්සු එකට එකතු වෙලා තීන්දු තීරණ ගැනීමේදී පුරන්ට පුරවෙසියන්ට පමණයි එකට සහභාගී වෙන්න අවස්ථාව දුන්නේ. විශේෂයෙන්ම කාන්තාවන්ට සහ ඉළඟට විදේශවලින් ඇවිල්ල පදිංචි වෙලා ඉන්න අයට මේ සභහාවට ඇවිල්ල තීන්දු තීරණගන්න අවස්ථාව දුන්නේ නෑ. එහෙමනම් දාබර දුවපුතේ රිජු ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නේ ඉතාමත්ම සරලව නිර් වචනය කරනව නම් ඔබ මේක තේරුම්ගත්ත යුතු දෙයක්. ෆ්‍රටක ජනතාව ඒ රටේ අපිගේමු පුර වැසියෝ. එක ස්ථානයකට රැස්වෙල රිජුවගේලා කියන්නේ එක පාට්ටම කාලයක් ගත වෙන්නේ නේ ඉතාමත් මක්මින් ෂණකව වෙන්නත් පුළුවන් පැගානක් වෙන්න පුළුවන් ඒ නිසා රිජුව සහ ඉක්මනින් රාජ්‍ය පාලනය කරන ආකාරයේ පිළිබඳව රාජ පාලනයේදී ගත යුතු තීදු තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කල්ල එකගතාවයන්ට පැමිණීම තමයි අපි රිජුපජාතන්ත්‍රවාදී කියලා කියන්න. එහමනම් නැවතත් රජුපජාතන්ත්‍රවාදයනු කුමක්දගේ ලබගෙන් කවුරු හරය හොත්තෙම කොහොම දඔබ කියන්නේ. ්‍රරිජුපජාතන්ත්‍රවාදී කියලා කියන්නේ රටක ජනතාව එක ස්ථානයකට රැස් වෙලා. සාකච්ඡා කරලා බහුතර කැමැත් එන්නත්නම් පොදු එකකතාවෙන්. තීන්දු තීරණ ගැනීම ක්‍රියා වැලිය තමයි අපි කියන්නේ රිජු ප්‍රජාතන්ත්‍රවාදය කියලා. එහෙමනම් මම හිතනවා ඔබට ඉතාමත්ම හොඳින් රිජු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මේ තියෙන්නේ මම ඔබට මුලිනුත් කිව්වා ග්‍රීසිය ඇතෑන් සහ ස්පාටා කියන අගනුවර දෙක පෙන්නන සිතියමක් මේතිය ග්‍රීසිය ඇතැස් මේ තියෙන්නේ ස්පාටා අගනුවර දෙක ග්‍රීසිය කියන රටේ ඔබ අන්තර්ජාලයට ගිහිල්ල එමනත්නං ලෝක සිතියමක් අරගෙන බලන්න මේ නගර තියන විදි අදටත් මේ නගර අපිට දකින්න ලැබෙනවා. එනිසා ිසි ඇතන් සහ ස්පාකින් ගනුවරෝල ජු පජාත්‍රවාද අතීතයේ ක්‍රියාත්මකුණු ඉතාමත්ම ප්‍රචලිතයි. මේ තියෙන්නේ මේ රූපරාමුලි මං ඔබට පෙන්න්න උත්සාහ කරන්නේ රජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙච්චා කාරය මේ බලන් මහජනතාව එක තැනකට එක් වැස්වල ඉන්නවා. දැන් අපි සංසන්ධනය කරල බලන්න ඕන වර්තමානය අපිට මේ ක්‍රමවේදය පාලන කටියයුතුවලට භාවිතා කරන්න පුළුවන්ද කිය එක. ඒ පළිබඳව වක්ක්‍රජාත්‍රවාද ගන කතාාගනවට්‍රතාාග දෙක අතර තියෙන වෙනස එතකොට අතිදේදී මිනිස්සු ඇන පුර වැසියන් තැනකට ඒකරාශී වෙලා සාකච්ඡා කල්ලා තීන්දු තීරණ ගත්තා. ඒක තමයි රිජුර ප්‍රජාතත්‍රවාදය කියලා අපි කියන්නේ මේ තියන්නේ ඒ රිජුර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙච්ච බවට දක්නට ලැබෙන සාක්ෂි. ඊළඟට දයාබර දේ පුතේ. මම ඔබට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රිජ්ජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටලු. මේ පිළිබඳ ඔබ ඉතාමත්ම විශේෂ අවධහනයක් යොමු කළ යුතුයි. මන්ද කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්න්න පුළුවන් අතීතේ රුජුපජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වුණ ඇයි. දැම් මේ ප්‍රායෝගකව ක්‍රියාත්ම කරන්න බැරි කියන එක. අපි එහෙම නම් අවබෞද්ධ කරගන්න ඕන අපි තේරුම් ගන්න ඕන වර්තමානයේ අපේ රටවල් වල ඇයි මේ රිජුපජාතන්ත්‍රවාදී උපක්‍රමය අර අතීතයේ ක්‍රියාත්මක වෙච්චාකාරයෙන්ම ක්‍රියාත්මක නොවන්නේ කියන එක පිළිබඳව. පළවෙනි කාරණය තමයි රාජ්‍යජී විශාලත්වය කියන කාරණය රටක භූගමි ප්‍රමාණය විශාල වනායිම් පස්සේ අපි දන්නවා ලෝකයේ රාජ්‍යන් තියෙනවා ඉතා විශාල රාජ්‍යයන් භූමි ප්‍රමාණය අති ඉතාමත්ම විශාලයි. තවත් සමහර රාජ්‍යන් තියෙනවා භූමි ප්‍රමාය අ විශාල ප්‍රමාණය රාජ්‍යන්ට සාපේක්ෂව ටිකක් කුඩයි හැබැයි කුඩාම ලංකාවගේ අපේ වගේ රාජ්‍යයන් වලට වඩ විසාලයි අපේ වගේ රටවල් ගත්තහම අපේ රටක වුනත් මහජනතාවට එක ස්ථානයකට රටේ පුර වැසියන්ට රැස්වීමේ අපහස්ථාවයක් තියෙනවා රාජය විශාලත්වයි භෝමි ප්‍රමාණයේ විශාලත්වය කි ව්වත් වැරද්දක් නැහැ රාජය විශාලත්වය කි ව්ුවත්කමක් නැහැ මේ රාජ්‍යය විශාලවීම නිසා එමනත්ම් භූමිය විශාලත්වයෙන් නිසා මනිසුන් ප්‍රයෝගික වෙකතනකර එකතු වෙන්න බෑ ඒ ප්‍රායෝගික වෙකතනකට එකතු වෙන්න බැරි මනිසා රජු පජාතන්ත්‍රවාදය වර්තමානය ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතු වෙනවා. දෙවැනි කාරණය තමයි වර්තමානයේ ඉතාමත්ම අධික ජනගානයක් ලෝක හැම රාජ්‍යයකම් පාහ ඉන්නවා. ඉන්දියාව ඇමෙරිකා එක් සත්ජනපෑද චීනය සෝවිය ්‍රෘුසියාාව වගේ රාජ්‍යන් ගත්තාහමතා විසාර ජනගහනයක් ඉන්න ලංකාවගේ රාජ්‍යයක් ගත්තත් ජනගහනය කෝට තුනකට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ත මෙවැනි තත්වත් තුළ පුරවැසයන්ට එක ස්ථානයකට එකතු වෙලා සාකච්ඡා කරලා තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රායෝගික නැහැ එක කිරීම ඉතාමත්ම අප හසුකාරයක් සා මේ ජනගහනය අධිගවීම හේතු වෙනවා රජුප්‍රජාතන්ත්‍රවාදය වර්තමානය ක්‍රියාත්මක නොකිරීමට ක තමයි මේක ස්ථානයකට එක්වැැස්වීමේ අප පහසුව දැන් අපේ ලංකාව කියලා හිතන්න ලංකාවගත්තත් ජනතාවට එක ස්ථානයකට එක්වැැස් කරන්න පුළුවන්කමක් අපිට ලැබෙන්නේ නෑ. ඒඇයි එම ඉඩ පහසු කනෑ එකතු කරන්න. ජනතාවට එන්න පුළුවන්කමක් නෑක තැනකට. එම සාකච්ඡා කල තීන්දු තීරණ ගන්න පුළුවන්කමක් නෑක ස්ථානයකට ටැස් කරලා සප්‍රායෝගික තියෙන දුරුවලතනත ප්‍රායෝගික ගැටලු නිසා ප්‍රජුපජාතන්ත්‍රවාදේ ක්‍රියාත්ම කරන්න බෑ තුන් එනිකාරණය තමයි එක ස්ථානයකට ඒ රාශීවීමේ තියෙන අපහසුතාවය. හතරවිනික තමයි ජනතාව නැත්ත රටේ පුරවැසියන්ට පුරවැසි විතරක් නෙමේ රටේ විදේශික ඉන්න පුළුවන් තවත් සංක්‍රමිණික ජනණ්ඩායම් ඉන්න පුළුවන් විධාය. ගොල ගත්තහම මේ මිනිස්සුන්ගේ සමාජ අවශ්‍යතා කියන එක පුතේ තාමත්ම සංකීර්ණයි ද ඔබගේ මම ඇහුවත් එහෙම අදදවසේ ඔබගේ කාරයන් මොනවද කියලා ලැස්තුගත කරන්න කියලා කිව්වොත් ඔබ අද දවස තුළ ඉටුකරන කාරයන් අති විශාල ප්‍රමාණයක් ලියවිී එම ත්දම් ප්‍රකාශ කරයි මගින් ඇහුවොත් අදදවසේ ඔබගේ කාරයන් මොනවද කියලා අදදවස තුළ මා විසි නිටු කරන කාරයන් නිතාමත්ම වැඩි ප්‍රමාණයක්තින. සංකීර්ණයි. ප්‍රායෝගිකව මිනිස්සු දැඩි තරගකාරයේ ස්වභාවයකින් කටයුතු කරන නිසා වර්තමාන සමාජක්‍රමය තුළ මිනිසුන්ගේ අ්‍ය ඉතාමත්ම සංකීර්ණයි. ඒ අවශ්‍යතා සංකීර්ණය වීම නිසාම මිනිසුන් විවිධ මෙවලම් හරහහා එමනැත්න විධ උපරන රහා තමන්ගේ ඒ අරමුණු ස්ෂ්ට කරගන්න යනවා එතකොට ප්‍රවාහන පහසුකම් මිනිස්සුන්ගේ වෙනත්න් විකල්ප අවශ්‍යතාවයන් ආදී දේවල් නිසා මිනිස්සුන්ට පුළුවන්කමක් නැහැ එක තැනකට එකතු වෙලා තමන්ගේ කාලයේ මිඩංගු කරමින් මේ තීන්දු තීරණ ගැනීම සඳහා සාකච්ඡා කරන්න එහමනම් සමාජ අවශ්‍යතා මිනිස්සුන්ගේ සංකීර්ණවීම කියන කාරණය රිජුපජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවීමට. ඒ අනුව ඔබට ඇදැන් කරුණු හතරක් මේ ඇතිේ පැහැදිලි වෙනවා වර්තමාන රාජ්‍යන් තුළ රිජුපජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවීම සඳහා බලපාන කරුණු විදිහට. මතක් කරන්න බල නැවතවතාවක් එකක් තමයි රාජ්‍යයේ භූමි ප්‍රමාණය විශාලවීම භූමේ විශාලත්වය. දෙවනියක තමයි අධික ජනගහනයක් ජීවත්වීම. තුංගෙනියක තමයි එක තැනකට එක්්‍රැස්වල සාකච්ඡා කරන්න තියෙන ප්‍රායෝගික අපහසුතාවය. හතරවෙෙනියක තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතා නැන සමාජ අවශ්‍යතා සංකීර්ණවීම. ති මෙන්න මේ නිසා මේ රිජුරපජාතන්ත්‍රවාදය වර්තමානයේ ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියෙනවා.ර ග්‍රීසි ඇතෑන්ස් එම නනයි ස්පාටා අගනුවරවල්වල අතීතයේ ක්‍රියාත්මක කරපු ආකාරයට. හැබැයි දරුවනේ ඔබ දහයිපන්තියේ වනත් මෙන්න මේ කාරණය මතකතියාගත්තොත් වඩත් හොඳයි කියලම විශ්වාස කරනවා. රිජුපජාතන්ත්‍රවාදය මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න බැරි උනත් රිජුප්‍රජාතන්ත්‍රවාදයේ සමහර අංග නැත් රිජුපජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන, සමහර උපකරන වර්තමානයේ අපි භාවිතා කරනවා අපේ රාජ්‍යපාලන කටයුතුවලදී. මංහිතන්නේ ඔබට පැහැදිලි වෙන්නදති මම්මේ කියපු කාරණය. ්‍රජුපජාතන්ත්‍රවාදය කියන සංකල්පේ නතත් රිජුපජාතන්ත්‍රවාදය කියන කාරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරිවුනත් වර්තමානී. ඒක ඇත්තැම් අංගලක්ෂණ අපි භාවිතා කරනවා. අපේ රාජ්‍යපාලන කටයුතුවලදී. න්දු තීරණගන්න වර්තමානයේදී. ඔබට අද්දකීමතාම නැතුව ඇති. හැබැයි ඔබ අහල ඇති අපේ රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙනවා අප ආ්ඩුකම ව්‍යවස්ථාවට ඇතුළත් කල්ල තියෙනවා. ජනමත විචාරණය කියල එක් තරා මහජනතාවගේ කැමැත්ත විමසීමේ උපක්‍රමයක්. මේ ජනමත විචාරණය කියන එක, ඇත මහජනතාවගේ මතේ විමසීම ජ මත විමසුම කියන එක මතකතියාගන්න රිජුපජාතන්ත්‍රවාදී උපක්‍රමයක් වර්තමානයේ ලෝකයේ රටවල් භාවිතා කරන. එතන්දි අපි කරන්නේ යම්කිසි ප්‍රශ්නයකට පිළිතුරක් ජනතාවගෙන් අහනවා ඔබ කැමතිද මේ ප්‍රශ්නයට ඔවුද එහෙම නැත්නම් නැත්්ද කියන එක. කැමතින ඔහු කැමතිනැත්නං නැත අකමැති. එතකොට ඒක රජුව ම අප අරගෙන තීන්දු තීරණ ගන්නව සමහර කාරණාාවලදී. වර්තමානයේ අපේ රටේ එක මේ අවස්ථාවක පමණක් ජනමත විචාරණයක් භාවිතා කරල තියෙනවා ඉන් පස්ස තව මත් ජනමත විචාරණයක් අපේ රටේ ප්‍රායෝගිකෝ භාවිතා කරේ නෑ. මම මේ වැඩිපුරකාරණයක් ඔබත් සමඟ සාකච්ඡා කරේ. ලෝකයේ බොහොරා ජනවිශේෂනුවය ඇමරිිකා එක්සක් ජනපදයවගේ කටවල් ජනමත විමසුම කියන එක බහුල වශයෙන් ඒකොල්ලඟගේ ප්‍රාන්ත තුළ භාවිතා කරනවා සමහර තීන්තු තීරණ ගැනීමේති.ඒනිසා අපිට කියන්න බැහැ මේ කාරණ හතර පදනම් කරගෙන ධයබර දේපුතේ ජන රිජුපජාතන්ත්‍රවාදය කිය එක ලෝකෙන් අතු ගැවිලගිහින් කියලා. රිජුපජාතන්ත්‍රවාදී ඇතැම් ස්වරූප ලෝකයේ රටවල්වල භාවිතා කරනවා අර මම කියපු උදාහරණය වගේ ජනමත ිසුම වගේ එනිසා ඔබ ඒ පිළි බඳවත් පුංචාවධානයක් යොමු කරන්න ඕන. ළඟට මම එනව ප්‍රජාතන්ත්‍රවාදී දෙවන ස්වරූපය පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කරන්න. දැ ප්‍රායෝගිකව මිනිස්සුන්ටම මේ එකතු වෙන්න බෑ භූමිය විශාලයි සමාජවශ්‍යතා සංකීර්ණයි ආදී නොයෙකුත් කරුණු නිසා. රිජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරන්න අපහසුවීම නිසා මිනිස්සු කල්පනා කරා මේකට වෙනත් එහෙන විකල්ප, වේද අපි හොවා ගන්න ඕන විකල් පේකට යා යුතුයි. මොකක් දේ විකල්පය අපේ නියෝජිතයෝ මාර්ගීන් අපි ජන්දේදමු චන්දේදීබි නියෝජිතයෙක් තෝරාගමු ඒ නියෝජිතයා අපි අවල අපේ ප්‍රශ්න අපි ඉදිරිපත් කරමු පාලන කටයුතු සඳහා නැත්නම් අපි තීන්දු තීරණ ගැනීමේදී ඒ පාලකය හරහා තීන්දු තීරණ ගන්න ක්‍රියාවලිය සකස් කරමු. කියන එකඟතාවට ලෝකයේ සෑමරාජ්‍යයක්ම පාහයේ ලෝකෙ බොහෝ රාජ්‍යයන් එකඟ වුණ එකඟ වෙලා ඒ ගොල්ලන් තීරණය කර ඒ සඳහා රිජුප්‍රජාත්‍රවාදේ නෙමේ එහෙනම් අපි දැම් භාවිතා කරමු වක්්‍ර ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය. වක්්‍ර්‍රජාතන්ත්‍රවාදය කියන වචනීම ඔබට පැහැදිිවෙන වක්ක්‍ර කියන වචනීමම මොකක්ද. රිජුව පාලන කටයුතුවට සම්බන්ධව නිනේ වක්ලාකාරයෙන් තමයි පාලන කටයුතුවලට ජනතාව සම්බන්ධ වෙන්නේ. කෝමද වක්ක්‍රාකාරයෙන් සම්බන්ධ වෙන්නේ. මම පුරවැසියෙක් විදිහට චන්දයේ ප්‍රකාශ කරනවා මගේ නියෝජිතයට චන්දය ප්‍රකාශස කරල වැඩින්ම චන්ද සංකඛ්‍යාවක් ගත්තු නියෝජිතයාව අපි පාර්ලිමෙන්න්තෝර අවනවා. යෞ්ගහම ඒ නියෝජිතයා. තීන්දු තීරණ ගන්නේ කා වෙනුවෙන්ද. එයාාව පත්කල් ලයෝොපු චන්දදායකය වෙනුවෙන්. නැත්න පුරවැසියෝ වෙනුවේ. අන්න වක්කව මං ටේ පාලන කටයුතු ොලම්බන්ධ වෙනවා එහම නං ලෝකයේ අද බහුලවම ලෝකෙ සෑම ප්‍රජාතන්ත්‍රවාදීර රජ්‍යයකම භාවිතා කරන උපක්‍රමය තමයි වක්්‍ර ප්‍රජාතන්ත්‍රවාදය මේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයම අපි සමහර අවස්ථාවල හඳුන්නනවා නියෝජ්ජන ප්‍රජාතන්ත්‍රවාදය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය නෝජන ප්‍රජාත්‍රවාදය කියලා කියන්නේ නියෝජතයන් මාර්ගය නන නියෝජතයක් හරහා පාලන කටයුතු ඔට සම්බන්ධවීම එම නැත්නම් නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය කියලත් අප කියනවා එමනම් දයබර දුවේ පුතේ වක්්‍ර ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයට තවත් සමාන වචන තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය එම නැත්නම් නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය කොයි වචනය ඇහුවත් අහන්නේ එකම කාරණයක් එකම සංකල්පයක් කියන එක පිළිබඳව ඔබ තේරුම්ගන්න ඕන. ඒම නං දැම් අර මුලින් කියපු විදිහට ඔබ පොඩි සරල නිරුුවචනයක් ගොඩ නගන්න මොකද්ද වක්්‍රපජාතන්ත්‍රවාදය කියන්නේ කියලා. රටක මහජනතාව තමන්ගේ නියෝජිතයන් මාර්ගයෙන් අපිට එක තැනකට එකතු වෙලා තීන්දු තිරෙන ගන්න බැරි නිසා නියෝජිතයන් මාර්ගීන් පාලන කටයුතු සඳහා සම්බන්ධවීම අපි හඳුන්නනවා වක්‍රපජාතන්ත්‍රවාදය කළ ඉතාමත්ම සරලව. ඔබ දහයපන්තිය දුබ මෙහෙමත එරුන්ගත්තහ මැති. ්‍රරිජුපජාත්‍රවාදය කියන්නේ රිජුවම පාලන කටයුතු සඳහා මහජනතාව සම්බන්ධ වෙන වක්්‍රපජාතන්ත්‍රවාදය කියලා කියන්නේ තමන්ගේ නියෝජතයන් මාර්ගී. කටයුතු සඳහා මහජනතාව සම්බන්ධ වීම දැන් ඔට පැහැදිලි රජුපජාතන්ත්‍රවාදය සහ වක්‍රපජාතන්ත්‍රවාදය කියන සංකල්ප දෙක පිළිබඳව කවුහරි ඔබෙන් විමසුවොත්. එතකොට ඔබට පැහැදිලි නිරවුල් පිළිතුරක් ලබල දෙන්න පුළුවන්. හොඳයි. මේ තියෙන්නේ ලෝකයේ අද වෙනකොට වක්‍රපජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රාජ්‍යන් බහුතරේක ලෝකසිතියමක් ඇමරිකා එක් සජජනපදය ශ්‍රී ලංකාව ඉන්දියාව එක්සත් රාජධහනිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය ආදී රටවල් සෑමි එකකම පාහිගත්තොත් අද වෙනකොට ප්‍රියාත්මක ව මොන ප්‍රජාතන්ත්‍රවාදය වක්්‍ර ප්‍රජාතන්ත්‍රවාදය. හොඳයි දැන් ඔබ ඉගෙනගත්තා ප්‍රජාතන්ත්‍රවාදය මූලික ස්වරූප දෙක රුජු ප්‍රජාතන්ත්‍රවාදය සහ වක්‍රපජාතන්ත්‍රවාදය දැන් මේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රාජ්‍ය ගත්තහම නැතම් රටක් ගත්තහම ඒ රට එහම නැත්නත් රාජ්‍යයක දකින්න පුළුවන් මූලික ලක්ෂණ අංග ලක්ෂණ ගණනාවක් තියෙනවා ඉ කිහිපෙයක් මං ඔබත් සමඟ අද දවස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි එකන එක බලමු මොනවද කියලා කරුණු වශයෙන් මූලිකව. පලවෙනි එක තමයි පුතේ සර්ෝජන චන්දයෙන් පාලකයින් හා ආණ්ඩු තෝරගන්නවා. සරෝජන චන්ද බලය පාවිච්චි කරල්ල පාලකවසහ ආණ්ඩු තෝරාපත් කර ගැනීම. දෙවැනි එක තමයි, තරඟකාරයේ පක්ෂක්‍රමයක් අටක පවතිනවා. තරඟකාරයේ පක්ස ක්‍රමයක්. තුංගෙනක තමයි පාලකයින් තෝරාගැනීම සඳහා පාලකයෝ තෝරාපත් කරගන්න මැතිවරණ පැවැත්වීමේ දී චන්ද කොට්ටාස පදනම් කරගෙන තමයි ඒ මැතිවරන පවත්ව වන්නේ. චන්ද කොට්ටාස. හතර වෙන එක ඒ පවත්වන මැතිවරණ නිදහස් වගේම සාධහරණ මැතිවරණ නිදහස් සහ සාධහරණ මැතිවරණ පැවැත්වීම සිද වෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනක මේක අංගලක්ෂණ. ඒ විතරක්ටි මේ තවත් තියෙනවා. ආණ්ඩු පක්ෂයක් වගේම විරුද්ධ පක්ෂයක් පවතිනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන කකවම පවතින රටවල්ොල ආණ්ඩු පක්ෂේ විදරත් අනින් ද යතු ීරණගන්නන්නේ නෑ විරුද්ධ පක්ෂේ මතිය හනවා විවස්ථාදායක එමනැත්නම් අපින් අප ටීරං අපි ෙන පාටලිමේතු කියල එතකොට ආණ්ඩු පක්ෂයක් ඉන්නවා විරුද්ධ පක්ෂයක් ඉන්නවා.ඒවගේම මිනිස්සුන්ගේ නිදහස සමානාත්මතාවේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්න පාලකෙන් කටයුතු කරනවා. ඉළඟෙට ආණ්ඩුක්‍රම විවස්ථාවට අනුව රටේ පවතින ආණ්ඩුකම විවස්ථාව පදනම් කරගෙන ඒ ආණ්ඩුක්‍රම විවස්ථාවට අනුව පාලන කටයුතු මෙහෙවීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය අංගලක්ෂණය මෙක තාමත්ම වැදගත් අංගක්ෂණ අනිත්‍ය වැදගත් නෑ කියනෙ නෙමේ අනිත්‍යේවයි අතිශය වැදගත්. ඒගේම ආණ්ඩුක්‍රම ්‍යවස්ථාවට අනුකූලව රටේ පාලය ගෙනයාමත් ඉතාම වැදගත්. ඒවගේ ජනමාධ්‍යනි දහස මාධ්‍යයන්න්න වලින් තොරතුරු ජනතාවට ලබාදීම සඳහා වාරණනය මාද නිද හස ක්‍රියාත්මක වෙනවා. ඒවගේම තමයි ස්වාධීන අධිකරණය එක පැවැත්ම අධිකරණය හරි අපක්ෂපාති ඉතාමත්ම අපක්ෂපාතිව සොහ ස්වාදීනව නැතැ නිදහස්ස තම අධිරණය තීන්දු තීරණ දෙන්නේ ඊරඟට නීතියේ ආධිපත්ය හා නීතිය ඉදිරියේ සමානත්මතාවය ක්‍රියාත්මක වෙනවා නීතිය සියල්ලට වඩා ඉහෙලින් තියෙනවා ඒ වගේම නීතිය ඉදිරී සියලුම දෙනා එකහා සමානව සලකනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින රටක දකින් ලැබෙන ලක්ෂණ. ඉළඟට අපි බලමු ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමේක අංගලක්ෂණ යටතේ මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මහජන කැමැත්ත පදනම් කරගෙන, පාලනය සිදුවීමත් බහුතර නියෝජිතයින් හිමි පක්ෂය කණ්ඩායම පාලනය මෙහෙවීමත්ඉළඟට මහජන නියෝජිතයන්ගේ බහුතර කැමැත්ත මත නීති සම්පාධනය කිරීමත් කියන කාරණ හේතුකොටගෙන අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රවාදී මේ අංගලක්ෂණ හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය කියලාගැෙන ක්තරාකාරයකට පාලන ක්‍රමයක් කියලා. දැන් ඔබට මම මුලින් සාකච්ඡා කරපු විදිහට මේ අංගලක්ෂණ ගණනාවක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනක්‍රමයක දකින ලැබෙනවා. මේ අංගලක්ෂණ පදනම් කරගෙන රටක පාලනය සිදුවනවා නම් අපි කියනවා එවැනි අංගලක්ෂණ පදනම් කරගත්තු පාලන ක්‍රමයක් ප්‍රජාත්‍රවාදී පාලන ක්‍රමයක් කියලා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් මහජන කැමැත්ත පදනම් කරගෙන තමයි පාලනය සිදුවෙන රටක ඇයි මහජනතාවකින් බහුතර කැමැත්ත ලබාගන්න නියෝජිතය එමනැත්න නියෝජතයින් තමයි පාලිමේන්තුව නියෝජනය කරන්නේ පාර්ලිේන්තුවේ ආණ්ඩු බලය දරන්නේ මහජනතාවකින් වැඩිපුරම චන්දගත්තු පක්ෂය එහම නැත්නංඒ පක්ෂ කිහිපයක් එකට එකතු වෙල හදාගත්තු සන්ධානයක් නැත්නං කණ්ඩායමක්. එතකොට පාර්ලිමේන්තුව තුළ එම නැනම් අප භාවිතතා කරනව පදුවී ලෝගේ ඕනම රට ීති සම්පාදනය කරන ආයතනයට භාවිතා කරන්න පුළුවන් පොදු නම තමයි දෑබර දේ පුතේ ව්‍යවස්ථාදායකය. වස්ථා දායකය තුළ බහුතර බලය දරන්නේ මහජනතාවගේ කැමැත්තෙන් බලට පත්වෙච්ච පාලකින් සමහර වෙලාවට ලෝකයේ බලට පත්වෙනම හමුදා කුමන්ත්‍රණ හර හ පාලකයෝ අපි එතකොට එවැනි ආණ්ඩු හඳුන්වන් එහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු කියලා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් නිමී ක්‍රියාත්මක වෙන්නේ එනිසා ප්‍රජාතන්ත්‍රවාදී පාලක්‍රමයක් ක්‍රියාත්මක වෙනවාන්නම්, මහජන කැමැත්ත පදනම් කරගෙනම පාලයේ සිදුවෙන්න ඕන. මහජනතාවගේ කැමැත්ත තමයි පාර්ලිමේතු තුළනි ඕජනය වෙන්නේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන්නේ මහජනතාවගේ අවශ්‍යතාවයන්ට අනුකූල වෙච්ච අනපනත් එහෙම ඇත්නම් නීති. එනිසා මහජනතාවගේ, කැමැත් මහජනතාවගේ රුචිකත්වය මහජනතාවගේ අබිලාශයන් ඉස්්ටවන ආකාරයට තමයි පාලන කටයුතු අරගෙන යන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකද. ඇයි ඒකට හේතුව තමයි මහජනතාව තමයි නැත්න රටේ පුරවෙසිෝයි කැමැත්තදීලතියෙන්නේ විවස්ථාදායකයට යන්න ඒ නියෝජිතයින්ට. තුට විවස්ථාදායකය තුළ නියෝජනය කරන්නේ මහජන මතය. ඒ නිසා මහජන කැමැත්ත පදනම් කරගෙන පාලනය සිදුව නහම එක ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. දෙවනිකාරණය තමයි විවස්ථාදායකය තුළ බහුතර කැමැත්ත දිනාගත්තු පක්ෂය එක පක්ෂයක් වෙන්න පුළුවන්, බහුතර කැත්ත දිනාගෙන තියෙන්නේ. එහම නැත්නම් එක පක්සේකට බහුතර කැමැත්ත නැත්නම් පක්ෂ කිහිපයක් වෙන්න පුළුවන් සමහරලාවට ස්වාදීනව තරඟ කරපු කණ්ඩායම් එකතු වෙන්න පුළුවන් එ කුමනාකාරයකට හෝ පාලන කටයුතු සඳහා නැත්ම් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා ඒකරාශී වෙල ආණ්ඩුවක් පිහිටවනවා. ඒ පිහිටුවන ආණ්ඩුව තුළ ජනතාවගේ අබිලාශයන් නැත්නම් ජනතාවගේ අරමුුණ වු එහෙම ැත්නම් නතාවගේ සිතුම් පැතුම් එහෙමත් නැත්නම් ජනතාවගේ අපේක්ෂා ඉටුකරනාකාරයට පාලන කටයුතු මෙහේවනවා. අපි කියනවා බහුතර නියෝජිතයෝ හිමි පක්සය තමයි ආණ්ඩුව පිහිටවන්නේ කියලා. එතකොට බහුතර, ආසන සංක්‍යාවක් නැතම් බහතර මන්ත්‍රීදර සංක්‍යාවක් හිමිර ගත්තු පක්ෂය කණ්ඩායම එහෙම නැත්නම් පක්ෂ සහ කණ්ඩායම එකතු වෙලා පිහිටවගන්න සභාගයක් සඳහනයක් මේ වචනවලට ඔබ බයවෙෙන් එපා සභහ ගාණ්ඩු කිරජාතියක් තියෙනව ලෝකේ අපේ රටත් සභාගා්ඩු ක්‍රාත්මක වෙලා තියෙනවා. ඉළඟට සඳහ නාආණ්ඩු කිර තියෙනව පක්ෂ කීපයක් එකට සන්දහනගත වෙල එකතු වෙලා ගිවිිසුමකින් ඒකොල බැතිල ආණ්ඩු පිහිටවනවා එතකොට ඒ පිහිටවන ආ්ඩු තමයි හට පාලනය මෙහෙවන්නේ. එතුවට මහජනතාවට එකක විරුද්ධ වෙන්න බෑ ඇයි මහජනතාව කැමැත්ත දීර තිය නිසා තමයිඒ ගොල් එක එකතු වෙන්නේ. එනිසා අපි කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ බහුතර නියෝජිතයන් හිමි පක්ෂයක නැත්නම් පක්ස එම නැනම් කණ්ඩායම් එකට එකතු වෙලා ආණඩු පිහිටවනවා කියලා. සමහරටවල තනික්ෂේකට පුළුවන් බහුතර ආසන සංඛ්‍යාවක් මහජනතාව ලබ දුුන්නත්. විවස්ථදායකයේ තුළ ආණ්ඩුව පිහිටවන්න ඒවගේම තමයි වැදගත්ම කාරණය තමයි මහජන්න නියෝජිතයන්ගේ බහුතර කැමැත්ත මත නීති සම්පාදනය කරන්න ඕන මෙක තාමත්ම වැදගත් කාරණයක් දයබර දුවේ පුතේ පාර්ලිමේතුව තුළ එම රත් ්‍යවස්ථාදායකය තුළ නීති සම්පාධනය කිරීමේ දී මහජන නියජතයෝ බහතරයක් කැමැත්ත දෙන්න ඕන හිතුමතයට තනිකෙ මැත්තට පුද්ගලේගය වවශතා මත එම ත් පුද්ගල කණ්ඩායමක කිය වශතා මත ඒකොල්ගේ පෞද්ගලික අභිමතාර්ථ අරමුණු විෂ්ට කරගන්න නීති සම්පාදනය කළලා හරිියන්නේ නෑ එ නීති සම්පාදනය කළ යුත්තේ ම මීට පෙරත් ඔබට කිව්වා රටේ සමස්ත ජනතාවගේ අභිවෘදධිය වෙනුවෙන්. රටේ සමස්ත ජනතාවගේ අරමුණු ඉටු කිරීම සඳහා ඒ සම්පාදනය කරන රටේ සියලුමයට ආණ්ඩුවට චන්දය දුන්න වෙන්න පුළුවන් ආණඩුවට චන්ද නොදුන්නයි වෙන්න පුළුවන්. ඒ සියලුම දෙනාගේ රටේ පුර වැසියන්ගේ. අභිපප්‍රායන් එමනැත්තන් අරම්ුණු ඒගොල්ලන්ගේ සිතුම් පැතුූම් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඉටුවනාකාරයට නීති සම්පාදනය කළ යුතුයි. ඒවගේම තමයි මේ සම්පාදනය කරන නීති යල් පැනයන්න හොඳනේ කාලානුරූපව අවශ්‍යතා අනුව අවශ්‍යතාවය අනුව ෝ අවශ්‍යතානුව ලෝක වෙනස්වීමය ස්වභාවය අනුව එ නීති වෙනස් කළ යුතුයි. එනිසා මහජන නියෝජිතයන් හැම වෙලාවෙම නීති සම්මත කරන්න ඕන එම ත නීති සම්පාදනය කරන්න ඕන බහුතර කැමැත්ත මත ඔබ අපේ රටේ පාලිමේන්තු විවාද නරම්ඹල ඇති ඕන තරන්ඒ නරඹනකොට ඔබ දැකල ඇති සම්මත කිරීමේ දී එම පනත් කෙටුම් පතක් කිය ලබි මුලින් අපි හඳුන්න්නේ සම්මතිවීමට පෙරාපි කියන්නේ පනත් කෙටුම් පතක් කියලා ඒ පනත්ෙටුම් පාලිමේන්තු්‍ර ඉදිරිපත් වනායිින් පස්සේ. ඒ සඳහා පාලිමේන්තුව තුළ විවාදයක් පැවැත්වෙනවා. විවාදයක් පැවැත්තුල ඒ පනත් කෙටුම් පතති තින අඩු පාඩු සාකච්ඡා කරලා ඒවට සංශෝධනය එකතු කරලා අවසානයේදී චන්ද විමසීමක් පවත්වවා. ද විමසීමක් පවත්වල බහුතර කැමැත්ත මත න බහුතර චන්ත සංඛ්‍යාවක් ඒ පනත්කෙටුම් පතට ලැබුණොත් පමණයි කථනායකවරයා විසින් අත්සන් තැබීමෙන් අනතුරුවේක පනතක් එමනැත්නම් නීතියක් බවට පත්වෙෙන්නේ. අන්න බහුතර කැමැත්ත මත නීති සම්පාදනය කිරීම. විශේෂයෙන් මඔ ඒ ආධිපති ආණ්ඩු ක්‍රියාත්මක වන රාජ්‍යන් තුළ එම හමුදා ආණ්ඩු ක්‍රියාත්මකවන රාජ්‍යන් තුළ ැන් අපිහිම රා්ඩු ක්‍රියාත්මක වන රාජ්‍යන්තුළ ඒවා ප්‍රජාතන්ත්‍රවාදී පාල ප්‍රම සහිතාන්්ඩු නෙමේ ත ප්‍රජාත්‍රවාද පාලන ක්‍රම ක්‍රියාත්ක වන රජ්‍යන් නෙමි. ඒවයි බහුතර කැත්ත මත නෙමේ තරණ ගන්නේ පුද්ගලයන්ගේ පුද්ගලික කැමැත්ත මත. ඒවා රටේ බහුතර ජනතාවකට යහපතක් නොවෙන්න පුළුවන් බහුතර ජනතාවගේ මතය ඒ නීති තුළින් පිළි බිබු නොවෙනවා වෙන්න පුළුවන්. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය අපි කියනව එක පැත්තකින් පාලන ක්‍රමයක් රටේ පාලනයට අවශ්‍ය කරන සියලුම කොන්දේසි පාලනය කරන්න ඕන කොයි විදිහටද පාලනේ මොනාකාරයෙන් කරගෙන අන්න ෝනද පාලනය කොයිවිදිහටද හසුරුවන් ඕන ආදී කාරණ සම්බන්ධයෙන් කතා කරන්න නිසා ප්‍රජාතන්ත්‍රවාදය අපි හඳුන්නනව පාලන ක්‍රමයක් කියලා ප්‍රජාතන්ත්‍රවාදය පාලන ක්‍රමයක් පාලකමයක් වෙන්නේ මේ නිසා පාලන ක්‍රමයක්සා ප්‍රජාතන්ත්‍රවාදය කරගෙන නිතාමත් මහොද පාලන ක්‍රමයක්. ඉතාමත්ම විිෂ්ට පාලන ක්‍රමයක් මේ අංගලක්ෂණ පදනම් කරගෙන රටේ පාලනය සිදු වෙනවා නම්. ප්‍රජාතන්ත්‍රවාදය ඒ රටේ ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ජනතාවගේ සිතුම් පැතුම් අරමුණු අභිප්‍රායන් සියල් තා හොඳින් නිිෂ්ට වෙන. එනිසා රටේ සාමකාමී වාතාවරණ නිර්මාණය වෙනවා. රට සමුර්ධිමත් වෙනවා රට සංවර්ධනය වෙනවා. එමනම් දයබර දේපුතේ ඔබ වඩාත් කැමතිවෙන්නේ මොන පාලන ක්‍රමයකටත ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට ඇයි කවුදකමැති මෙවැනි අංග ලක්ෂණ සහිත පාලන ක්‍රමයයක් දකින්. කල්පනා කල බලන අපේ රටේ මෙවැනි මේ අංගලක්ෂණ සියල්ලම පාහි දකිින් ලැබෙනවා එක ඉතාමත්ම වාසනාවන්ත තත්වය නේ ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී පාලනක්‍රමය කියලා කියන්නේ ඉතාමත්ම හොඳ පාලන ක්‍රමයක් ඉතාමත්ම යහපත් පාල ක්‍රමය බහුතර කැමැත්තමත තීන්දු තීරණගන්න පාලන ක්‍රමයක් සා ප්‍රජාතන්ත්‍රවාදය අපි හෙනම් හඳුනුන එක පැත්තකින් පාලන ක්‍රමයක් කියලා. ප්‍රජාතන්ත්‍රවාදය දැන් ඔබෙන් ඇහුවොත් කවුරු හරි ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තටම පාලන ක්‍රමයක් ද කියන ප්‍රශ්නය ඔබ දෙන පිළිතුරමකක්ද. අපි කියනවා ඕහ ප්‍රජාතන්ත්‍රවාදය කෙනන ඇත්තටම පාලන ක්‍රමයක් මෙන්න මේ මෙන්න මේ අංගලක්ෂණ රටේ ක්‍රියාත්මක වෙන නිසා තමයි අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පාලන ක්‍රමයක් කියලා. ඊළඟට තවත් වැදගත් සංකල්පයක් අපිට කියන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය පාලනක්‍රමයක් වගේම වා ජීවන ක්‍රමයක් කිය මොකද පුදේ ජීවන ක්‍රමයක් කියලා කියෙන් ජීවන ක්‍රමයක් කියලා කියන්නේ මිනිස්සුන්ට නැත්තම් පුරවැසියන්ට එහමනත අපිට ජීවත්වීම සඳහා මඟ පෙන්වන හොඳ මාර්ගෝපදේශයක් ජීවන ක්‍රමයක් මේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන අංගලක්ෂණ ටික ප්‍රජාත්‍රවාදී පාලන ක්‍රමයරද ප්‍රජාතන්ත්‍රවාදී, රාජ්‍යයක දකින්න පුළුවන් අංගලක්ෂණ අපේ ජීවිතයට බද්ධ කරගත් තොත් ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයක් අපිට අනුගමනය කරන්න පුළුවන් අපේ ජීවිතය හරි පජාතන්ත්‍රවාදී. උදාහරණයක් කිව්වොත් මම අන්නගේ මතවලට ගරු කරනවා. ඔබ දයාබර දුවේ පුතේ අන් මතවලට ගරුකිරීම ඉතාමත්න වැදගත්. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහත් පුරවැසියෙක් විදිහටයුතු කරන්නේ කොහොමද කියන එක තමයි මේ පුරවැසිය අධ්‍යාපනය විෂය ඔබට කියල දෙන්න උත්සහ කරන්න ප්‍රධානතම සංකල්පය. සමස්ථ පුරවැසි අධ්‍යාපනය විෂය සකස්වල තියෙනෙම යහපත් පුරවැසියෙක් විදිහට කොහොමද සමාජක කනය තුළ කටයුතු කරන්නේ කියන එක පිළිබඳ. ඔබට දැනුම වගේම කුසලතා සහ ආකල්ප සංවර්ධනය කරන්න. ඔබ අන් මතවලට ගරු කරනවා නම්. අන්නයිගේ අදහස් පිළිගන්නවා නම්. අන්නගේ අදහස් පිළිගන්නේි ඒ අදහස් තමන්ට හොඳයයි තමන්ට එක පිළිගත හැකියැයි තමන්ට සාධහරණයයි, තමන් විශ්වාස කරනවා නම් පමණයි. එම නැත්නම් අපේ මතය අහලා අපිට බැහැර කරන්න පුළුවන්. ඒ මතය අපි වැළඳගන්න ඕන කියලා දහසක්නේ. හැබැයි සෑම පුද්ගලයකුගේම මතයට අපි ගරු කළ යුතුයි සෑම ගෙනකුටම කතාකිරීමේ අයිතිය තියෙනවා සෑම කෙනෙකුටම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතය තියෙන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් මිනිස්සුන්ට ඔබගේ පන්තිකාමරේ ඔබගේ යහළුවෝ යම්යම් කාරණා සම්බන්ධය විධ අදහස තරිිපත් කරනවා එතකොට ඔබ ඒ අත් එක්ක ඉතාමත් මේ ඒයි අද ප්‍රකාශ කරන්න අදහස පිළිබඳව සාවධානයෙන් ඇහුම් කන් දෙන්න ඕන ඔබ ඒ හොඳ අසන්නෙක් බවට පත් වෙනවා ඇතකොට ඔබ බුද්ධිමත්ව ඒදේ අහලා ඔබ ඒකෙන් ලබාගන්නේ ඔබ ජීවිතේයට ඔබ එකතු කරගන්න මොකක් ද කියන එක පිළිබඳව ඔබ තීරණය කරන්න ඔොන එක ඔබේ අයිතිය එනිසා අන්මතවලට ගරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයක අත්‍යවශ අංගලක්ෂණය. දෙවනිකාරණය තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයක් තුළදී සාකච්ඡාවෙන් තමයි අපි තේන්දු තීරණ ගන්න දාහරණයක් දැ මම් මේ ප්‍රාඩමට ප්‍රවේශ වෙන අවස්ථාවේදීම ඔබත් සමක සාකච්ඡා කල තමයි ඔබගේ පන්තිකාමරී පන්තිනායකය නායිකාව තෝරපත් කරගත්තේ. එම නැත්නම් මට පුළුවන් කෙනෙක්ව නම් කරන්න නමුත් එහෙම නම් කරන්න හොඳ නැහැ හම නම් කරොත් එහෙම වෙන්නේ අපි සාකච්ඡාවෙන් අන්නයිගේ අදහස්සවරට ගරුකිරීම තොරව සාකච්ඡාකිරීමකින් තොරව රවට ලෙන ඒවා ඒ කාධපති. එනිසා ඔබ හැම වෙලාවෙම උත්සහ කරන්න ඕන සාකච්ඡා මාර්ගයෙන් වඩා යහපත් වූ හොඳ තීරණයකට එන්න. ඔබ කල්පනා කරල බලන්න ඔබේ නිවසේ සමහර වෙලාවට නැත්නම් බොහෝ විට ඔබට දකිින් ලැබෙන දෙයක්ත්තමයි අම්ම තාත්ත එමනත්නම් පවුලින් අනිත් වැඩි හිටියෝ සාකච්ඡා කරල යම්යම් කාරණා සම්බන්ධයෙන් තීන්දු තීරණගන්න ඒ තනි තීරණ ගන්න නැහැ. කනි තීරණ ගත්තොත්හ මේ තීරණ සමහරලාට නොගැලබෙනවා වෙන්න පුළුවන්. ඒ තීරණ සමාජයට ගැලපෙන් නැති වෙන්න පුළුවන්. ඒ තීරණ සමාජයේ ප්‍රතික්‍ෂය ප්‍ර කරනවා වෙන්න පුළුවන්. ඒකින් අවාසියක් වෙන්න පුළුවන් අපිට. ඒ නිසා සාකච්ඡා මාර්ගෙන් තීරණ ගත්තාහ මහරි ප්‍රජාතන්ත්‍රවාදී ඒත් තීරණවල කොටස්කරුවෝ බවට පත්වෙනවා තීර ැනීම සහ සම්න්ධ විච්ච සියල දෙන එතකට හැම වගකීමක් තියෙනවා ඒ තීරණය සම්බන්ධය. හරි ප්‍රචාතන්ත්‍රවාදී. එනිසා සාකච්ඡා මාර්ගෙන් තීරණවලට එලැඹීම අත්‍යවශ්‍යකාරණයක් ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයක් තුරදේ. අපේ ජීවිත ලබ මේක බද්ද කරගන්නවා. අපි කවදාවත් ඔබ ගුඩා දරුව විදිහට තනි තීරණගන්න එපා ඔබගේ අම්ම තාත්තා වැඩිහිටියෝ සහෝදර සහෝදරයන් ඉළඟට පාසලේ ගරුවරුන් ඊළඟට අසල්වාසිීෙන් ඔබට උපදෙස් ලබා දෙන මෙමක විවිධ පාර්ශව ඔබට ඉන්නවා. ඒ ඇත් එෙක් සාකච්ඡා කල්ලා ඇතැම් තීරණ ගැනීමේදී ඔබ කටයුතු කරන්න ඕන තනි හි මතයට අනුව තීන්දු තීරණ ගන්නි නැතුව. එනිසා සාකච්ඡා මාර්ගෙන් තීරණවලට එලඹීම ජීවන ක්‍රමයක්ක් විදිහෙට පජාතන්ත්‍රවාද අපි හඳුරන්න පුළුවන් තවත්ෙක් ලක්ෂණයක්. ඒවගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජීවන ක්‍රමයත් තුළදී අයිතිවාසිකම් බුක්තිවිඳමින් යුතුකම් ඉටතු කරන්නඕන. ැ මෙතෙන්ද අයිතිවාසිකම් බුක්ති විඳිමින් කියන වචනයමම් මුලින් කතා කරාට ඇත්තටම අපි කරන්න ඕන අපේ යුත්තුකම් විටු කිරීම තමයි පළමුුව කරන්න ඕන. දෙමව්පියන්ට වෙන්න පුළුවන්, පාසලට වෙන්න පුළුවන් ගුරුවරුන්ට වෙන්න පුුවන් තමන්ගේ පන්තිය සහෝදර ශෂයන්ට වෙන්න පුළුවන් පූජ පක්ෂයට වෙන්න පුළුවන් පූජ පක්ෂයට වෙන්න පුළුවන් සමස්ත සමාජයට නැත රටට අප ඉටුවී යුතුකම් ගණනාවක්ති න. ඉදිරි පාඩම්මය දැියීමප සාකච්චා කරනවා. යුතුකම් ඉටු කරලා අපි අපි අයිතිවාසිකම් අපි බුක්තිවිදින්න පෙළබෙන්න්න ඕන. පළමුුව අයිතිවාසිකම් දෙවනුව යුතුකම් නෙමේ. පළමුව යුතුකම් දෙවනුව අයිතිවාසිකම්. ඒ නිසා අයිතිවාසිකම් බක්තිවිදිින්නත් ඕන යුතුකම් ඉටු කරන්නත් ඕ. ඒ වගේම තමයි සමානාාත්මතාවයට අපි ගරු කරන්න ඕන සමානත්මතාවයට ගරු කරනව කියල කියන්නේ අපි සෑම කෙනෙකුටම එක හා සමානව සලකන්න ඕන ජාති, කුල, ජනවර්ග, ආගම් බේදයකින් තොරව අපි සියලුම දෙනාට එක හා සමානව සලකන්න පුරුදු වෙන්න ඕන පුරවැසියෝ විදිහට සහ යහපත් දරුවන් විදිහෙට. ඒ නිසා මෙම කාරනා ඔබගේ ජීවිතයට බද්ධ කරගත් හම අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදය ජීවන ක්‍රමයක් කියලා. අද දවස තුළ මම ඔබට එතකොට සාකච්ඡා කරා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නිර්වචන ස්වරූප ප්‍රජාත්‍රද පානක ක්‍රමේ ංග ලක්ෂණ, ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද පාලන ක්‍රමයක් වෙන්නේ සහ ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද ජීවන ක්‍රමයක් වෙන්නේ කියන කාරණ පිළිබඳ. අවසාන වශයෙන්. මම ඔබට පුංචි ඇගීමක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්ඩි ඒ ප්‍රශ්නටක. ඔබ ්‍රජාතන්ත්‍රවාදය කොහොමද සරලව නිර්වචනය කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයේ පාලනොක මේක දකින්න පුළුවන් ලක්ෂණ පහක් සඳහන් කරන්න. එළඟට ප්‍රජාතන්ත්‍රවාදය පාලන ක්‍රමයන් ලෙස සලකන්නේ ඇයි නිදසුන් තුනක් ඇසුරෙන් එක පැහැදිිරන්න. තොට මෙන්න මේ ප්‍රශ්නටිකට ඔබට පිළිතුරලියන්න පුළුවන්ම් මහිතන්නේ ඔබ ඉතාමත්ම සාර්ථකව අදපාඩම ඉගනගත්තා පාඩම ස්වවනය කරා. කියන එක මට විශ්වාසයි. හොඳයි එහෙමනං ධයබර දුව පුතේ අද දවසේදී ඔබ උගත් මේ කරුණු ඇසුරින් බලන්න මේ ප්‍රශ්නටිකට ඔබට කොතෙක් පිළිතුරු සපයන්න පුළුවන්ද ඔබ සොයං ඇගහීමක් සිදුකරගන්න ඔබගේ මේ ප්‍රශ්නටික සම්බන්ධ. එහමනං සුභ දවස ප්‍රාර්ථනා කරමින් මම අද ටඔබෙන් සමුගන්නව ආයිවුවන්.